අද උදෑසන සංගී වනිතා බලවේගයේ සමාජිකාවන් සහ මම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් බාර දුන්නා. ඊයේ දවසේ Channel 4 එංගලන්තයේ Channel 4 කියන රූපවාහිනී නාලිකාව විශේෂයෙන් Channel 4 රූපවාහිනී නාලිකාව ගැන කියන්න ඕනේ. මේ Channel 4 රූපවාහිනී නාලිකාව BBC රූපවාහිනී නාලිකාවට සමගාමීව ඒ ගවර්න්මන්ට් එකකින් නැත්නම් ඒ රජයේ රජයේ චැනල් එකක් විදිහට පටන් ගත්තේ. එතනින් ඊට පස්සේ ස්වාධීනව වැඩ කටයුතු කරන චැනල් එකක් විදිහට කටයුතු කරන අවුරුදු ගණනාවක් තිස්සේ අපි කියන එකට ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කියලා නැත්නම් මේ පරීක්ෂණ කරමින් නැත්නම් අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපේ ලංකාවේ අති ඇඟිලි ගන්නටත් වඩා අඩු මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් කිරිසක් තමයි ඉන්නේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කරන. හැබැයි පිටරටවල් වල ගොඩාක් වෙලාවට ඒ කියන්නේ මාධ්‍ය කියන දේ ගොඩාක් වෙලාවට හසුරුවන්නේ දේශපාලනය ගැන කතා කරද්දී ඕනෑම සබ්ජෙක්ට් එකක් ගැන ඕනෑම විෂයක් ගැන කතා කරද්දී හැම වෙලාවෙම යම්කිසි වල්කියුතු නාලිකාවක් විදිහට යම්කිසි නිවුස් එකක් යම්කිසි තොරතුරක් ජනතාවට දෙන්නේ ගොඩක් වෙලාවට විශාල සාක්ෂි සංඛ්‍යාවක් සහ තොරතුරු සංඛ්‍යාවක් ජනතාවට ලබා දෙන්නේ ඔවුන්ගේ අතේ තියාගෙන තමත් වගකීමක් සහිතව. එතකොට අපේ ඒ කියන්නේ ඒ රටවල් වල ගොසිප් මැගසීන් එහෙම මේවා තියෙනවා තමයි. හැබැයි අපේ ලංකාවේ ගොඩක් මාධ්‍ය අරගෙන බැලුවොත් ඕපදූප ගොසිප් තමයි ගොඩක් වෙලාවට නිවුස් වෙන්නේ. දේශපාලන නිවුස් වෙන්නේ. එම නැත්තම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ උමනාවල් මත තමයි නිවුස් ක්‍රියේට් වෙන්නේ මේ රට ඇතුලේ. හැබැයි ඒ වගේ අර එහෙම සමාජයක් ඇතුලේ ඉන්න මිනිසුන්ට මේ වගේ බරපතල ප්‍රකාශයන් සහිත බරපතල තොරතුරු සහිත මාධ්‍යකරණයක් තියා ටිකක් කැටිගැන්මින් බලන් සිද්ධ වෙනවා සහ ඇත්තරම කියනවා නම් ටිකක් නూరుයි. ඒ නිසා මේ වෙලාවේ සමාජය ඇතුලේ නොයෙකුත් විදිහේ කතා බහක් මේ Channel 4 ආයතනයෙන් කරපු මේ ඉන්වෙස්ටිගේෂන් එක පිළිබඳව මේ මාධ්‍යකරණය පිළිබඳව මේ තොරතුරු පිළිබඳව පාස්කුපහාරයේදී ඇත්තරම සිද්ධ වුණේ මොකද්ද කියන එක පිළිබඳව නොයෙකුත් මත තියෙනවා. සමහරු කියනවා මේ Channel 4 ආයතනය අවුරුදු ගණනාවක් ඉස්සෙල් ශ්‍රී ලංකාවේ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළේ රජයත් එක්ක තියෙන තරහ පිළිමහනවා කියලා. තවත් සමහරු කියනවා මේකේ පරස්පර විරෝධී දේවල් තියෙනවා සාක්ෂි අඩුයි. තවත් සමහරු කියනවා මේක අපි දැනගෙන හිටියා. මේ අපි දැනගත්ත දේ තව තවත් ශක්තිමත් ආකාරයට රටේ මිනිසුන්ට දැනගන්න වෙන්න තියෙනවා කියලා. විශේෂයෙන් මම ඊයේ දැක්කා අතිගරු මල්කම් කාඩිනල් මිපාණන් විසින් ඇතරම ස්තුතිවන්ත වෙමින් මේ Channel 4 ආයතනයට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන උදවිය සහ රටේ ජනාධිපති විශේෂයෙන්ම කළ යුත්තේ මේ Channel 4 ආයතනයෙන් මේ කරපු මේ වැඩසටහනත් එක්ක අපරාධමය පරීක්ෂණයක් රට ඇතුලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා මේ පරීක්ෂණය පටන් ගන්න කියලා ස්වාධීන පරීක්ෂණයක්. අද මේ අනුව අපිත් සමගි වනිතා බලවේගී විදිහට අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලිපියක් බාර දුන්නා. මේ වැඩසටහන වැඩසටහනේ කියූ දේ සත්‍ය නම් ඒ පෙන්වා දීපු දේවල් සත්‍ය නම් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණයක් කරන්න අපේ රජයට බල කරන්න කියලා. ඒ වගේම මේ පාස්කු පහරේ සම්බන්ධයෙන් 271ක් ජනතාව අපේම සහෝදර සහෝදරියන් ඝාතනයට ලක් වුණා වගේම පිට රටවල් වලින් ආපු එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්ත, නෙදර්ලන්තය වගේ රටවල් වල ලෝක ප්‍රසිද්ධ උදවිය පවක්. ඒ කියන්නේ අපි දන්නවා මේ ඩච් මේ ඩැනිෂ් නේද මේ බිලියන පතියක් පෙත්පතියෙක් ඔහු විතරයි ඔහුගේ එක දරුවා ඝාතනයට ලක් වුණා. මේක ඉතාමත් විශාල ලොකු කැලලක්. මේ උදවිය අපි මේ ඩොලර් ගේන්න නැහැ කියලා මේ උදවිය තමයි මේ වගේ මේ බිලියන පතියන් අපේ ලංකාවට එන එක අපේ ලංකාවට ලොකු ප්‍රොමෝෂන් එකක්. මේ වගේ උදවියට මේ වගේ ප්‍රශ්න වුණාම ඕනම ලෝකෙම අඳුරනවා. මොකද්ද ලංකාව ගැන පිටරටවල උදවිය හිතන්නේ. ඉතින්
විශේෂයෙන්ම දැන් ඔය මොන දේ කිව්වත් අපිට අපේ මිනිස්සු ගැන වගකීමක් නැති වුණාට channel 4 කියන බ්‍රිතාන්‍යයේ තියෙන TV channel එකට ඔවුන්ගේ රටෙන් ඇවිල්ලා මෙහි මිය ගියපු 8 දෙනාගේ වගකීමක් ඇති. ඒකත් එක හේතුවක් තමයි ඔවුන් මේ වැඩසටහන පිළිබඳව මේ තවත් උනන්දු වෙන්නේ. මොකද අපිට අපේ රටේ මිනිස්සු පිළිබඳව වගකීමක් නැති වුණාට ඒ පිට රටෙන් එන්නේ එක පුද්ගලයාද? එක පුද්ගලයාද ගාදුරුනේ ඒගොල්ලන්ගේ වගකීම රජයන් බාර ගන්නවා. ඒගොල්ලන්ට ඇත්තටම මොකද්ද උනේ කියන එකේ රජයන් හොයනවා. ඉතින් එතකොට අපිට දැන් මේ රටක් විදිහට අපේ මිනිස්සු ගැන විතරක් නෙවෙයි අපේ රටට ඇවිල්ලා විනෝද වෙන්න මේ කාලය ගත කරන්න නිවාඩු කාලය ගත කරන්න ආපු විදේශිකයන්ට වෙච්ච මේ අපරාධයටත් අපිට වග කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේ හැම එකටම අද ඇඟිල්ල දික් වෙන්නේ රාජපක්ෂ පාලනයට රාජපක්ෂ වරුන්ට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළුවේ කණ්ඩායම. එතකොට මම ඊයේ දැක්කා නාම රාජපක්ෂ මැතිතුමා විසින් කියලා තියෙනවා මේක සම්පූර්ණ බොරුවක්. ඔවුන් මොකටද බෞද්ධ නායකයෙක්ව ජයග්‍රහණය කරන්න මුස්ලිම් මිනිස්සු මරණයට පත් වෙන්නේ කියලා. ওই කතාව හරීම වරද කතාවක්. මොකද ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයන්ගේ මුස්ලිම් විරෝධය ඔවුන් නැති කරේ මිනිස්සු අතර මිසක් ඔවුන්ට මේ මුස්ලිම් විරෝධයක් නැහැ. ඔවුන්ගේ ප්‍රධාන පෙළේ බිස්නස් ඔක්කොම බලාගන්නේ ඔවුන් ගනුදෙනු කරන්නේ ඔවුන්ට පොල්තෙල් වංචාව ගත්තොත් එතන ඒ තැන්වලදී හැමතැනකදීම ඔවුන් මුස්ලිම් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් එක්ක හොඳට කනබුන මිනිස්සු. ඔවුන් හැම වෙලාවෙම අපේ රටේ මේ දේශපාලන වාසි සඳහා ජාති භේදයක් ඇති කරේ රාජපක්ෂ වරුන් ඔවුන්ගේ දේශපාලන ඉස්සරහට ගෙනියන්නේ මිසක් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවල ඔවුන්ට කිසිම ඒ විදිහේ මේ ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට ඇත්තටම මේ ජාති භේදයක් තියෙනවා නම් දැන් හොඳම උදාහරණෙ ඔවුන්ට ඇත්තට මේ වගේ ජාති භේදයක් තියෙනවා නම් ඇත්තටම ඔය කියන විදිහේ බෞද්ධ නායකයෙක් නම් තමුන්ගේ බුද්ධියංශ ප්‍රධානිය විදිහට මුස්ලිම් මිනිස්සුන් තියාගන්නේ නැහැ නේ. තුවාන් සලේ කියන නේද පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක්. ඔහු තමයි දකුණු අත වගේ ගෝඨාභය රාජපක්ෂ ගිහිටි. ඒතර මෙතනදී ප්‍රශ්න ඇති වෙන්නේ ඒ සලේ ගිහිල්ලා මේ මුස්ලිම් අන්තවාදීන් එක්ක ගනුදෙනු කරපු කතාව අද මේ වෙනකොට පිල්ලියාන් එක්ක නේද හිටපු ඔහුගේ දකුණු අත වගේ හිටපු එක්කෙනෙක් එළියට ඇවිල්ලා කියනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ පිළිබඳව එක පැත්තකින් මිනිසුන්ට කුකුසක් ඇති වෙන එක සාධාරණයි. පිල්ලියාන් කියලා කියන්නේ කොටි ත්‍රස්තවාදීන් එක්ක ප්‍රභාකරන්ගේ දකුණු අත වගේ ඉඳලා. හරිද? එතන අපි කියන්නේ ප්‍රභාකරන් කරපු දේ හරි කියලා. ඔවුන්ගේ ඔවුන් එක්කකට කටයුතු කළා එතන පාවා දීලා එතර පාවා දීලා තමුන්ගේ පෞද්ගලික උමනාවල් වලට ඔවුන් ඇත්තරම යම්කිසි න්‍යායක් යම්කිසි දෙයක් පිළියන් මේ ප්‍රභාකරන් එක විශ්වාස කරා නම් අපි කියන්නේ ප්‍රභාකරන් කරපු දේ හරි කියලා. මේ ප්‍රභාකරන් යම්කිසි දෙයක් විශ්වාස කරානේ ඔවුන් විශ්වාස කරා මේ ඔවුන් වෙනම රාජ්‍යයක් විතර ඉන්න ඕනේ කියලා. එතකොට ප්‍රභාකරන් එක්ක අහුවෙලා පිළියන් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සරණ කරපු මිනිහෙක්. එහෙම සරණ කරපු මිනිහෙක් ඔහුගේ නායකයව පාවා දීලා මුදල් වලට ඒ සරණ පාවා දීලා ඒක අපිට අපේ ජනතාවට ඒක ලොකු වීරකමක්. අපේ ජනතාවට ඒක ලොකු වීරකමක් නෑ. ඉතින් කොටි නායකයව තමුන්ගේ නායකයව පාවා දීලා මිනිහා ඇවිල්ලිවර වෙලා අපේ රජයත් එක්ක අහුවෙලා මුදල් වලට ඔප්පු දීලා අපේ රජය ජයග්‍රහණය කිරීමට ඒ සියලු කොටි ත්‍රස්තවාදීන්ගේ සූක්ෂම ඒ ක්‍රියාවලින් ඔක්කොම දැනුම් දීලා ඌ පාවා දීලා කොහොමද යුද්ධ ජයග්‍රහණය කරා. දැන් ඒ වගේ මිනිස්සෙක් එකට කාලා බිලිටුපු තමුන්ගේ නායකයව පාවා දීපු මිනිහා ඔබ හිතන්නේ නැද්ද මේ අපිත් එක්ක එකට එක්ක වුණා කියලා ඔහුගේ ඒ විදිය වෙනස් වෙයිද? ඔහුගේ විදිය වෙනස් වෙයිද? ඒතකොට මේ ඔහුත් එක්ක හිටපු දකුණු අතද කියනවා පිල්ලයන් මේ හිරගේ ඇතුළේදී මේ මුස්ලිම් අන්තවාදීන් හම්බ වෙලා ඔවුන් එක්ක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා මේ වැඩේ ප්ලෑන් කරා කියලා. දැන් එතකොට නාම රාජපක්ෂ කියන කතාව තමයි එහෙම ප්ලෑන් කරන්න අවශ්‍ය නැහැ. 2018 දී අපි කොහොමත් පළාත් පාලනේ ජයග්‍රහණය කළා තිබ්බේ කියලා. පළාත් අපේ මේ ඕනම මොලයක් තියෙන මිනිහට මේ රටේ තේරෙනවා පළාත් පාලන ව්‍යුහය වෙනස්. පළාත් සභා ව්‍යුහය වෙනස්. පාර්ලිමේන්තු ව්‍යුහය වෙනස්. පළාත් පාලන ව්‍යුහයේ තියෙන ඒ ඡන්ද හැසිරෙන විදිහට නෙවෙයි මේ එහෙම එක ඡන්දයක් දෙන්නේ නැහැ කියලා අනිත් ඡන්දේ ඒ ඔවුන් අනිත් එක ගත්තේ 100ට ඔවුන් ගත්තේ 150යි එතන. එතකොට ජනාධිපතිවරණයක් දිනන් තව උන්ට 115ක් 20ක් අවශ්‍ය වෙනවා.
එතකොට මේ 115ක් 20ක් අවශ්‍ය වෙන තැනදී ඒ වගේම තව දෙයක් ගෝඨාභය රාජපක්ෂ තාමත් බියෙන් හිටියේ යහපාල නාණ්ඩු වෙනකොට ඔහුගේ ඔහු කීප ගමනක් ඔහු CID කැඳෙව්වා FCID කැඳෙව්වා ඔහු අත්අඩංගුවටපත් වෙන තිබ්බා ඔහුට කේසස් තිබ්බා මේ ඔක්කොම වුන් බය වෙලා තිබේ නාම හිරගේ හිරිරි ඉරේට ගියා මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා ඇට ඔවුන් කරපු දේවල් වලට දඬුවම් ලැබෙයි කියන බයක් තිබ්බා මේ ඔක්කොම බේර ගන්න තියෙන එකම විදිය තමයි ඔවුන්ගේ කෙනෙක් නැමතත් නායකත්වයට පත් වීම මේකට හොඳම උදාහරණේ නායකත්වයට පත් වුණා විතරයි ගෝඨාභය ඔහුට එරෙහිව තියෙන සියලුම නඩු අහක් කරගත්තා එතකොට මොවුන්ට මේ ප්‍රධාන ප්‍රශ්නේ වුණේ බලයට පැමිණීමට උවමනාම තිබ්බේ තමුගේ රාජපක්ෂ පවුලේ යහපාලන කාලේ දාපු ඒ නඩු ටික ඒ ඔක්කු වෙන්න තිබ්බ කාරණා ටික පිටිපස්සට මේ අයින් කරගන්න එතකොට රාමරාජපක්ෂ කියන තර්කය තවද ඔහු කියනවා දැන් මේක channel 4 ආයතනයෙන් ඔහුගේ වෙබ්සයිට් එකෙන් අයින් කරගන්න කියලා. ඉතින් ඇත්තරම මම ඊට පස්සේ කීපයක් කීප දෙනෙම පිටරටවල ඉන්න මගේ යාළුවන් ඇහුවා. මේක මේ අර එක එක රීජන් වලට පෙන්වන්නේ නැහැනේ මේ අපේ ෆෝන් වලට ලැප්ටොප් වලට රීජන් එක අනුව සමහර වෙලාවට අපිට පෙන්වන්නේ නැහැ මේ එක එක වීඩියෝ ක්ලිප්ස්. ඒ කියන්නේ සමහර වීඩියෝ එක ඔටෝමැටිකලි රෙස්ට්‍රික්ට් වෙනවා. දේගවත් තේරෙන්නේ නැති මේ රාමරාජපක්ෂ කියනවා දැන් අයින් කරගන්න. මම අහන්නේ මේ රටේ දැන් මේ අපි බලන්නකෝ දැන් අපි හොන්නේ නැහැ ඕගොල්ලෝ බලන්නකෝ ඕගොල්ලෝ මාධ්‍ය වෙදින් විදියට නාම රාජපක්ෂලාට හරි මහින්ද රාජපක්ෂලාට හරි මොකක් හරි ප්‍රකාශයක් නිකුත් කළා ඕගොල්ලෝ බයට අයින් කරගන්නවද දැන් එහෙම තත්ත්වයක් නැහැ නේ ඉතින් මේ මිනිසුන්ගේ බය මේ channel 4 වගේ මේ මුළු ලෝකෙම පිළිගත් එකක් නාම රට බය මේ මේ සමුන් දාපු මේ විනාඩි 50ක විතර වීඩියෝ එක අයින් කරගන්නවද ඒ වගේ වුන් තනි කර දැන් ඇත්තටම හරියට ගොඩාක් මේක කැළඹිලා තියෙන්නේ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් කවුරු හරි බැලුවා නම් ඇත්තටම හිතක් පපුවක් තියෙන මිනිස්සෙක් බැලුවා නම් ඇත්තටම අතිශය අර මේ ඇත්තට දෙන්න උත්තරයක් නෑ අපි මෙහෙම තැනකට දේශපාලනේ ආවද කියලා ඉතින් මෙච්චර කල් මිනිසුන්ගේ හිතේ තිබ්බ කුකුස දැන් සම්පූර්ණයෙන්ම මේ සත්‍යයක් බවට පත් වෙලා තියෙනවා මේ දැන් තියෙන්නේ මේක ඔප්පු කර ගැනීම ඉතින් මම මට මතකයි දවස් වල ගෝඨාභය රාජපක්ෂ ආපු ගම මේ පාසු පහරේ සිද්ධ වෙලා දවස් දෙකකින් තුනෙන් ඔහු ජනාධිපතිවරණයට එල්ලනවා කියලා කිව්වා ඉල්ලනවා කියලා කිව්වෙත් මම මුස්ලිම් අන්තවාදයේ ට පිළිතුරක් විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කියලා. එහෙනම් ඔහු ඇවිල්ලා අවුරුදු දෙකක් පාලනය කරා. ඔහුගේ මැනිෆෙස්ටෝ එකේ එහෙම නැත්නම් ඔහු දීපු මේ ජනතාව අතරට ගියපු ඔහුගේ මැනිෆෙස්ටෝ එකේ තියෙනවා පළවෙනිදම පාසු පහට සම්බන්ධ උදවියට දඬුවම් දෙනවා ඒකට මේ මුහුණ දීපු අගතිඩපක් පාර්ශවයන්ට මේ රට ඇතුලේ වෙනමම මේ වන්දි ක්‍රමයක් හඳුන්ලා දෙනවා ඔවුන්ගේ පෞල් බලා ගන්න නොයෙකුත් දේවල් ඒකෙන් එක දෙයක් ඒ අවුරුදු දෙක ඇතුළත කරේ නැහැ ආපු ගමන් පාසු පහට සම්බන්ධ ඒ ජනාධිපති වාර්තාව ඔහුගේ අතර දුන්නා ඒ වාර්තාවේ පැහැදිලිවම තියෙනවා බුද්ධාංශයේ ප්‍රධානින් එක්ක මේ මුස්ලිම් අන්තවාදීන් අතර සම්බන්ධයක් තිබ්බා කියලා. එයා ඒක ඔහුට ඇත්තටම මේ වෙච්ච ප්‍රශ්න ගැන ඇත්තටම මේක එළියට දාන්න උනාවක් තිබුණා ඔහුගේ වාර්තාව එළියට දාන්න. ඒ වාර්තාවත් එළියට දැම්මේ. ඒකට හේතුව තමයි ඔහුගේ දකුණු අත වගේ ඉන්න සැලේ මේ මුස්ලිම් අන්තවාදීන් එක්ක මේ සම්බන්ධය පැවැත්වුවා කියන එක ඔප්පු වෙයි කියන බයට. එයානු ඊට පස්සේ මේකේ කනගාටුදායකම තත්ත්වය තමයි දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ කාලේ තමයි ඔහු අගමැති වෙලා ඉන්න කාලේ මේ ප්‍රශ්නේ පැන නැගුණේ. එතකොට ඔහු මේ සිද්ධි දැනගෙන මේ සලේ කියන පුද්ගලයාට සේවා දිගුවක් ලබා දීලා තිනු. ඔහු විශ්‍රාමයන් ඉන්න කෙනෙක්. හැබැයි ඔහුට සේවා දිගුවක් ලබා දීලා තිනු. දැන් හරියට රනිල් දැන් අපි රනිල් රාජපක්ෂ කියලානේ ඔහුට කියන්නේ. ඔහුට රනිල් රාජපක්ෂගෙන් වික්‍රමසිංහ නැවතත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද දැන් ඔහු සුද්ධ වෙලා ඉවරයි නේද? අත්තම කතන්දරේ ඔහුගේ කාලේ ජනාධිපති අගමැති අර වයිෆුයි හස්බන්ඩුයි රණ්ඩු වෙනවා වගේ මේ ගෙවල් වල රණ්ඩු වෙන විදියට රණ්ඩු වෙවි රණ්ඩු වෙවි එක්කෙනෙක් යනවා ආරක්ෂක කවුන්සිලයට අනික් යට එන්න දෙන්නේ නැහැ මේ නිකන් මේ මේ වයිෆුයි හස්බන්ඩ් රණ්ඩු වෙනවා වගේ හස්බන්ඩ් රණ්ඩු වෙවි හිටපු නිසා තමයි මේ සහ මේක ප්‍රභූවරුන්ට දැනුම් දීලා අවසානයේ කිසිම කෙනෙක් මේක ගැන දැනුම් දැනගත්තේ නැහැ අර ඒ දවස්වල මතක ඇති මේක ගැන කියනකොට ඔය දැන් ඉන්නවා වගේම මෛත්‍රීපාල ජනාධිපතිතුමා කකුල් දෙක හොල්ලලා උඩ බලාගෙන හිටියා ඔය වගේ කතා ඒ දවස්වල ඔබට මතක ඇති ඒ ඊට පස්සේ මේ මම මොනා කරන්නද මම කොහොමද දන්නේ කියලා කියන්නේ එහෙම කියන්නයි තියන්නේ ඒගොල්ලන්ගේ තිබ්බ දුර්වලතාවය නිසා මේක වුණා ඒ කියන්නේ 50-50 මේක වාර ගන්නනේ ඒ කට්ටියගේ තිබ්බ දුර්වලතාවය සහ ඔවුන් කොච්චර දුර්වලද කියනවනම් තමුන් මේ ජනාධිපති වෙලා අගමැති වෙලා ඉන්නේ එකේ පිටිපස්සේ මේ වගේ කුමන්ත්‍රණයක් යනවා කියලාවත් දැනගන්න තරම්වත් එහෙම හැකියාව මේ හිටපු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් නැහැ. එතකොට ඒක එහෙම වුණා. එතකොට මේකේ ඊට පස්සේ අනිත් පැත්තේ මේ වගේ දෙයක් ප්ලෑන් වුණා. මේ දෙගොල්ලම වැරදීනේ. එතකොට
දැන් රනිල් වික්‍රමසිංහ මම විශ්වාස කරන්නේ ඔහු දැනගෙන හිටියේ නැහැ සහ ඔහු මේකට ක්‍රියා කරේ නැහැ ඒක දැන් ඔහුට දින වැරද්ද වෙයි දැන් ඔහුට ඒකිනුත් ගැළවීමක් වෙන්න පුළුවන් දැන් මේ වෙලාවේ ඔහුට තියෙන්නේ සලේගේ තියෙන දේශේවා දිගුවතාවකාලිකව නවත්තලා මේකට සම්බන්ධ වෙලා තියෙන නිලධාරීන්ව ගේ සේවය අතිටුවලා මොකද ඔබ දන්නවා රජයේ රැකියාවක් කරත් යම්කිසි හොරකමක් හරි මොකක් හරි සිද්ධියක් වුණාම පළවෙනි රස්සාවෙන් අතිටුවල තමයි පරීක්ෂණය පවත්වන්නේ දැන් මේ වෙලාවේ මේකට මේ පාර්ලිමේන්තු කමිටු රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ මේ ලංකා ඉතිහාසයේ ලෝකෙම මේ මේ ගිනස් වාර්තාවක් තියෙනවා ලෝකේ වැඩිම පාර්ලිමේන්තු කමිටු පිහිටවපු කෙනා විදියට මේ ලෝකේ එතනන් එයා තරම් පාර්ලිමේන්තු කමිටු පිහිටවපු කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ ඒ හැම පාර්ලිමේන්තු කමිටුවකම ගිහිලා වෙන්නේ අර පිටිසීනි ටික නිකන් ආසනෙක විතරයි ගිහිලි වරලා කතා කරනවා තේ පහක් හයක් එතන ඉඳන් බොනවා නිකන් මාධ්‍ය වලට මොකක් හරි එකක් කියනවා කියව කියව ඉන්නවා ඔය පාර්ලිමේන්තු කමිටුවේ ලෝකයක් තමයි වෙන්නේ. ඉතින් හරි ආසයි පාර්ලිමේන්තු කමිටු පවත්වන්න. මේකත් ඒ වගේ පාර්ලිමේන්තු කමිටුවේ සීමා කරලා අවසානයේ ඡන්දයක් ලං වෙනකොටත් මේක කවුරු හරි කරේ තියාගෙන ගිහිල්ලා මේ වින්දිතයන්ට දැන් අවුරුදු 4කට වඩා කාලයක් තිස්සේ වුණ තාම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. එතකොට ඉස්සරහටත් මේක මේ විදිහටම සිද්ධ වෙන එක වළක්වන්න නම් සහ රනිල් රාජපක්ෂට ඇත්තටම නැවතත් ජනාධිපති වෙන්න අවශ්‍ය නැහැ. ඌට ඇත්තටම ජනාධිපති වෙන්න නැවතත් ටර්ම් එකට යන්න අවශ්‍ය නැහැ. දැන්වත් ඔය රාජපක්ෂලගේ ආරක්ෂා කරන එක නවත්තලා ඔහු කරන්න ඕනේ මේ පිළිබඳව අපරාධ පරීක්ෂණයක් පවත්වලා මේකේ ඇත්ත මොකද මේ channel 4 එකෙන් කියන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ channel වලින් මේ අපි වගේ නිකන් හිතන හිතන දේවල් කියලා දැන් අපිට වගේ මේ අපහස නඩු දාන්න බෑ ඒවා මේව නෑ ඒ රටවල් වල කෙලින්ම නීතිය ක්‍රියාත්මක කරනවා සාමාන්‍යයෙන් මේ වගේ channel වලින් මුලින් මේ වගේ වැඩසටහන් කරලා ඊළඟට මං හිතන්නේ දන්න මං දන්නේ දවස් දෙකක් හෝ තුනක් අවස්ථාව ලබා දෙනවා ඒ ඒ ඒ ඒ වැඩසටහනෙන් මේ 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 චෝදනා එල්ල කරන පුද්ගලයන් උත්තර දෙන්න. ඊට පස්සේ ඔවුන් නීතිඥවරුන් මාර්ගයෙන් මේක තියෙන ඔවුන්ට එන්න පුළුවන් ප්‍රශ්න පිළිබඳ කතා කරලා මේව එළියට දාන්න. ඒ හින්දා මේ ලේසි පහසු කාරණාවක් නෙවෙයි මේක. එතකොට මෙතනදී දැන් සලේ කියනවා මම මේ දවස්වල හිටියේ ඒක සම්පූර්ණ බොරු කතාව මැලේසියාවෙල හිටියේ. ඉතින් හරි සිම්පල් වැඩක් නේ තියෙන්නේ මැලේසියාවේ නම් හිටියේ. ඔහුගේ පාට් එදා දවසේ දවස්වල ওই පුද්ගලයා කියන කාලේ සහ हरियट නිරාකරණය කරගන්න තින් ඉතින් මේ ටික කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ හිතාගෙන ඉන්නවා නම් ඉස්සරහට හැමදාම දේවල් එයාගේ නායකත්වය ගැන අහනකොට එයා ගානක් ඒක ඇද ඇදි හිටියා වගේ වෙන ප්‍රශ්න ගැන අහනකොට ඇද ඇදි හිටියා වගේ මේකත් ඇද ඇදි ඉන්න පුළුවන් කියලා මේක මෙසේ ලේසි වෙන්නේ නැහැ මොකද හැම කෙනාටම ෆෝන් තියෙනවා වෙනදා කවදාවත් නැති විදිය උනන්දුවක් මේ වීඩියෝ එක පිළිබඳව මුළු රටේම අද ගමේ මිනිස්සුත් මේක ගැන කතා කරන තත්ත්වයක් තියෙනවා මිනිස්සු ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් ෂොක් වෙලා ඉන්නේ මොකද්ද මේ වුනේ කියලා මිනිස්සු 271ගේ ජීවිත අළු වෙලා දූවිලි වෙලා මේ මේ කෑලි කෑලි වලට විනාශ වෙලා ගියපු තත්ත්වයක් මේක මේක දිහා බල්ලිවරලා හිත උණු වෙන්නේ නැත්තම් රටේ නායකයෙක්ගේ හෝ කිසිම කෙනෙක්ගේ මේක ගැන මෙතනින් එහාට මං හිතන්නේ ජනතාවම ඉදිරියේදී මේ 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 නායකයන් පිළිබඳ තීන්දුවක් ගනි අපි තීන්දුවක් ගත්තත් නැතත් මේ දැන් තියෙන තත්ත්වය හැටියට මේකට විශේෂ විශාල විදේශීය මේ මේ තදබල කිරීමක් ඒ මොකද අපේ මිනිස්සු ගැන අපිට ගානක් නැති උනාට ඒ රටවල වල එක්කිනක් නැති උනාට මේ මිනිස්සුන්ට ගැන ඒ ගැන ගානක් තියෙන ඒක නිසා තමයි මේ වගේ ડોකියුමන්ටරි එකක් ඒගොල්ලෝ හදන්නත් මූලික උනේ ඉතින් ඒ හින්දා රනිල් රාජපක්ෂ මේ වෙලාවේ කරන්න ඕන විශේෂයෙන්ම මේ වෙනකොට එම්බල් මම ඉස්සලා කියපු එම්බසීස් වලට එංගලන්තය ඕස්ට්‍රේලියාව ඇමරිකාව නෙදර්ලන්තය මේ මේ සියලුම එම්බසීස් වලට අපි ලියුමක් බාර දුන්න සමගි වනිතා බලවේගයේ විසින් මේ දැන් මේ ඉන්වෙස්ටිගේෂන් ඉවර වෙනකන් මේ අදාළ නම් සහිත පුද්ගලයන්ට වීසා දෙන්නත් එපා කියලා. ඒ රටවල වලට ඇතුල් වෙන්න දෙන්න ඒ අවස්ථාව දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා දැන් මේ යන විදිහ හැටියට මට හිතෙන්නේ නැහැ හිටපු මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටකටවත් පයින් බෙන් තත්වයක් ඇති මේ වලට මූණ දෙන්න වෙනවා ඒගොල්ලන්ට මොකද මම එදා ඒ දවස්වල ඉඳන් කුව දඩේම කරේ තියන් යන දඩේම කරපු මිනිස්සයා කවුරුත් දඩයන් කරලි ඉවරලා වෙන මිනිහෙක් එක කරේ තියන් යන දෙන්නේ නැහැ ඉතින් ඒ හින්දා ඒ දඩයන් කරපු කට්ටියට දැන් සිද්ධ වෙනවා එලේ වතින් දේශපාලනයට අප කට උත්තර දෙන්නේ ඕවා මේ ආත්මෙන් පළදෙනවා කියන එක හොඳම උදාහරණේ මිනිස්සු
කනගාටුවට කාරණාව තමයි අපේ මිනිස්සු අපේ මාධ්‍ය සමහරක් උදවිය තවමත් රටේ මිනිසුන්ට විරුද්ධව
රටේ මිනිසුන්ට වෙච්ච අසාධාරණයේ ගැන කතා කරන්න නැතුව තවමත් පාලකයන්ව බේර ගන්න බොරු කතා කිය කින්න වෙලාවේ පිට රට කරන මේ මේ channel එකක් තමයි අපේ මිනිස්සු ගැන ඉන්වෙස්ටිගේෂන් එක කරලා මේ අසාධාරණ එළියට දැම්මේ. අන්න ඒකයි මේ කනගාටුව. අද උරුමිල සම බාර දුන්නා. අද අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දුන්නා මේ පිළිබඳව ඔවුන්ට ඔවුන් ජාත්‍යන්තර සංවිධානයක් අපේ රජයට බල කරන්න කියලා. ඊට අමතරව මම ඉස්සරහ කියපු එම්බසිස් වලට අපි බාර දුන්නා මේ සිද්ධියට සම්බන්ධ වෙලා ඉන්න මේ ඉදාරින්සා දේශපාලකයන්ට මේ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන් නැවතත් එවැනි ඒ රටවල් වලට යන්න අවස්ථාවක්වත් ලබා දෙන්න එපා කියන්නේ. මේ නිලධාරින්හා මේ දේශපාලකයන්ගේ නයිලා නතුව කිව්වද නැත්තම් අපි නම්ගම් තමයි ඔය නම්ගම් තමයි. ඒ බලමේදී නෝමල් රාජපක්ෂ මහත්තයා කිව්ව මේක ගලිව පරිගැනීමක් වශයෙන් වගේ තමයි මේක පැනල ප්‍රොස සිදු කරන්නේ ඒකල පවුලට විරුද්ධ කියලා. ඒ වලින් තව වීර්යද ඉලෙක්ට්‍රොනා කියලා ඒවල්ලා අයින් කරගන්න වෙන කතාවක් එනවා එතකොට. ඔව් ඒක මේ මම දැන් ඉස්සලා දැන් කිව්වා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියපු කතාව ඌ දැනුවත්ව කියපු කතාවක් නෙවෙයි. ඔබ දැන් වුණත් ගිහිල්ලා පිටු රටකින් යාළුවෙක්ගෙන් ගිහිල්ලා බලන්න මේ ඉන්දියාවෙ කෙනෙක්ගෙන් හරි කමක් නැහැ. පොඩ්ඩක් බලන්න මම මම යුරෝප් වල ඉන්න මගේ යාළුවෝ කීප දෙනෙක්ට කිව්වා එක එක රීජන්ස් වලට පෙන්නන්නේ නැහැ. පෙන්නේ නැහැ. ලැප්ටොප් එකෙන් බලනකොට එහෙම තත්ත්වයක් තියෙනවා සමහරක් වෙබ්සයිට්ස් වල. ඒක තත්ත්වේ තියෙනවා. අපේ ලංකාවේ හැබැයි සමහරක් මේ 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 කට්ටියට තාම පේනවා. හැබැයි සමහරක් උදවියට ඒක පේන්නේ නැහැ. කිහිප ප්‍රශ්නයක් තියෙන එක අයින් කරලා නැහැ. ඒක අයින් කරලා නැහැ කියලා 100%ක් විශ්වාසයි. මොකද මගේ යාළුවෝ කීප දෙනෙකුත් මං ඇහුවා මේක අයින් කරා කියලා නාමල් කිව්වට පස්සේ ඇත්තටම අයින් කරලා කියලා නැහැ. එක එක රීජන්ස් වලට පේන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔයා හිතනවාද අපේ ලංකාවේ නිකම් මේ වේ YouTube එකක් කරන කොල්ලෙක් නාමල් රාජපක්ෂ අර කොට අපිට මේ බය නැතුව බයිනවා. හරිද? ඒ ඒ බය නැතුව බයින මිනිස්සුන්වත් අඩුම ගානේ ඒ කියන කතාවල හැටියට YouTube එකේ තියෙන වීඩියෝ එකක් අයින් කරගන්න නැති මිනිස්සු මේ channel 4 එක නාමලට බය වෙලා අයින් කරගනියද? ඒකින්ද මේ කිසිසේත් මෙහෙම කතාවක් නෑ අනිත් එක නාම රාජපක්ෂ මැතිතුමා කියලා තියෙනවානේ පෞද්ගලික කාරණාවක් හින්ද එහෙම මේ ඒ වගේ මාධ්‍ය අධ්‍යයන වලට පෞද්ගලික ප්‍රශ්න ඇති වෙන්නේ මේ 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 එක එක පෞල් එක ප්‍රශ්න ඇති වෙන්නේ ඔවුන් යම් කිසි ඔවුන්ට ඇත්තටම අපේ රටේ මේ මොන ආණ්ඩුවවත් ඔවුන්ට ප්‍රශ්නයක් නෑ ඔවුන්ට තියෙන්නේ ඔවුන් හැම වෙලාවෙම කතා කරන්නේ මානව අයිතිවාසිකම් කඩවීම පිළිබඳව රටේ මිනිස්සුන්ට වෙන අසාධාරණකම් පිළිබඳව ඔවුන් ස්වාධීන කණ්ඩායමක් ඉදිරියේ ස්වාධීන නාලිකාවක් ඉදිරියේ අපේ රටේ විතරක් නෙවෙයි ඔබ බලන්න ඔවුන් මේ මේ රුසියාවේ යුක්‍රේනයේ යුද්ධ පිළිබඳව ඔවුන් කරපු ડોකියුමන්ටරිස් ඔබ බලන්න මේ ඊයේ පෙරේදා මේ මේ ඉන්දියාවේ අර එක්තරා මේ මේ කාස්ට් එකකට අයිති කාන්තාවක් නිරුවත් කළ පාරේ යවනවා ඒ පිළිබඳව ඔවුන් කරපු ડોකියුමන්ටරිස් මේ ඊයේ පෙරේදා ඉන්දියාවේ ටීචර් කෙනෙක් මුස්ලිම් දරුවෙක්ට පොඩි දරුවෙක්ට මුළු පන්තිම ළමයිට කන කම්බුල ගහන්න කියලා ඒක පිළිබඳව ડોකියුමන්ටරි එකක් නෝ නේ රටවල් වල පිළිබඳව ડોකියුමන්ටරිස් කරන channel එකක් අපි දැක්කා මේ දැන් ජනවර්පන් ජනාධිපති අගමැති කාලේ කිව්වා මේ පරීක්ෂණ කරන ඉක්මනට හරි ගණන් කරන්න ඕනේ කිව්වා. එතකොට ඊයේ දිනේදී එතකොට කාර්යභාර පානක් තිබුණා ජාතික අන්තර් පරීක්ෂණක් ඕනේ කියලා. විපක්ෂයේ අයත් කිව්වා ජාතික අන්තර් පරීක්ෂණ කරන්න ඕනේ කියලා. හැබැයි ඊයේ දිනේදී එක්සත් ජාතීන්ගේ මහා කොමිසම කියනවා පරීක්ෂාවක් වහම දැන් කරන්න මේක තුරු. දැන් මොන තත්ත්වයක් වෙයි? ඉතින් ඒක තමයි මම කියන්නේ රට ඇතුලේ පරීක්ෂණ සිද්ධ වෙන්න ඕනේ. රට ඇතුලේ පරීක්ෂණිකු සිද්ධ වෙන්න. ඊට අමතරව ඔකටම කලින් ඇත්තටම ජාතික අන්තර් පරීක්ෂණ සිද්ධ වෙන්න ඕනේ. රටවල හරි එක්ක පරීක්ෂණේ කරපෙකවත් එළියට දාන්න ඕනේ. දැන් මේ වෙනකොට කරලා තියෙන පරීක්ෂණේ මොකද්ද කියන එකවත් දැන් ඊයේ පෙරේදා ටිරානලස් පොලිස් ඇමති කියන 99%ක් ඉවරයි මේක වෙලා තියෙන්නේ මේ 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 කාර්යනතුමා අවස්ථාවක් දෙන්න මේක පැහැදිලි කරන්න කියලා. මෙතන මම කියන්නේ මේකේ මේ පාඩුව උනේ පෞල් ක්‍රිස්තියන් පෞල් කීප මේ මේ පෞල් කීපයකට. කීපයකට කියන්නේ විශාල ප්‍රමාණයකට. ඒ කට්ටියගේ නායකයා කාර්යනතුමා ඕකම අනිත් පැත්ත ඉතල බලන්න අපේ බෞද්ධ මිනිස්සු ටිකකට ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා අපේ මල්වතු අස්කිරි නායක ස්වාමීන් වහන්සේලා කිනවනම් නෑ මම මේක පිළිගන්නේ නෑ මගේ හිතේ මෙහෙම සැකයක් තියෙනවා එතකොට අපේ මිනිස්සු මොකද කරන්නේ අපේ පොලිසිය අහිම සැකයක් තියෙනවා නම් ඔබ වහන්සේලා නේද කියන්නේ ඒ සැකේ අපිට කියන්න අපිට ඒක කවලා වැඩ කටයුතු කරන්න මේ ඔබ වහන්සේගේ පැත්ත කියන්න ඇයි දැන් එතකොට මේ කාර්යනතුමාගේ පැත්ත අහන්නේ නැත්තේ එම් ප්‍රශ්නයක් තියෙන්නේ. කිරානලස් මැතිතුමා කියනවා කාර්යතුමා එන්නේ නැණ කතා කරන්න. කොහොමද කාර්යතුමා එයා ළඟට යන්නේ ගන්නේ මේ මුළු ලෝකෙම පිළිගත්ත පූජක උතුමාණන් කෙරෙන්නේ. එයා යන්නේ කාර්යතුමා ගාවට. ගිහින් ඉවරලා අනිත් එක මේ කාර්යතුමාලාගේ වැරද්දක් නිසා සිද්ධ වෙච්ච එකක් නෙවෙයි මේ. මේ රජයල් වල ඔවුන්ගේ නායකයන්ගේ දේශපාලකයන්ගේ අතින් වෙච්ච වැරද්දක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒත් උන්වහන්සේ ළඟට ගිහින් ඉවර වෙලා උන්වහන්සේ හරියට දැන් නිකන් මේ මේ
उदाऊ करना